විශේෂාංගේ පුරාවට අපි කතා කරන්නේ නිරෝගී කම. ඉතින් නිරෝගී කම ගැන කතා බහක් කරනවා නිරෝගීමත් ජීවිතයක් ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා. මේ බොහෝ වන වසංගත කාල පරාසය තුලදී වගේම අපි බොහෝ වෙලාවට වෙනදට කතා කරන්නේ නැති බොහෝ වෙලාවට මේ ආකාතයේ වැනි රෝග තත්ත්වයන් පිළිබඳව තරංග අපිට තියෙන දැනුම හරිය අල්පයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම අපි හිතුවා මෙවැනි වසංගත තත්ත්වයකදී වුවද ඇති වෙන්න පුළුවන් මෙවැනි රෝග පිළිබඳව ඔබව දැනුවත් කරන්න මේ පිළිබඳව දැනුවත් කරන්න අද දවසේදී ඔබත් දන්න අපිත් දන්න බොහොම හිතවත් අපේ මේ වැඩසටහන ලිංගතු කෙනෙකුට අපි ආරාධනා කරා. බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න සූදානම් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනුවන රෝගීකගේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය. දැන් ඩොක්ටර් මේ ආඝාතය ගැන අපි කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට නෑනේ එහෙම නැත්තම් මේක අපිට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන් කියලා. හැබැයි ගහක් ගලක් වගේ ඉන්න මිනිසුන්ට එකපාරටම මේ දේ නිසා ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන්. ඔබේ ළඟම කෙනෙකුට ජීවිතේ අහිමි වෙන්න පුළුවන්. නැත්තම් ජීවිතේ බොහොම දුක්බර කාලයකට යන්න පුළුවන්. ඒක නිසා මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක හරිම වටිනවයි කියලා කියන්නයි මම ඒ කාරණාව මතක් කරේ. අපි එතනින්ම පටන් ගමු. ඔව් ආඝාතය කියලා කියන්නේ ඇත්තටම ක්ෂණිකව ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් මේකට පසුබිම් වෙච්ච බොහෝ කාරණා තියෙනවා. ඒ කියන්නේ අවදානම් සාධක තියෙනවා, ඊළඟට අතරමැදි අවදානම් සාධක තියෙනවා. ඉතින් මේවා නොසලකා හැරීම නිසා එකවරම කෙනෙක්ගේ පැත්තක් පන්නති වෙන්න පුළුවන්, සමහරට කට ගොත ගහෙන්න පුළුවන්, ඊළඟට මේ අතක පයක අප්‍රාණික භාවයක් ඇති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කතාවේ ගොත ගැසීම වගේ දේවල් කටපැත්තකට යන එකක් මේ වගේක් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඇත්තටම සිද්ධ වෙන්නේ මොළයට රුධිර සපයන නහරවල යම් කිසි විදිහක අවහිර වීමක් වෙන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් මේ නහර ලී කැටියක් හිර වෙලා එතනින් එහාට රුධිර සැපීම නැවතීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධි රුධිර පීඩනය වගේ තත්ත්ව යටතේදී මේ රුධිර වාහිනියක් පුපුරා යන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මොළයේ අපේ එක එක ක්‍රියාවන් කරන්න විශේෂණේ වෙච්ච කොටස් තියෙනවා. අපි දැන් මේ දකින් රූප රාමු ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු කියොත් ඩොක්ටර්. ඔව් ඒකෙදි දැන් පෙන්නන්නේ රුධිර නහර අන්තිම යටම කොටස පෙන්නන්නේ අවහිර වීමක් නැත්නම් පටු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර සමහර කොලෙස්ටරෝල් තැම්පත් වීම නිසා ඒ වගේ අවස්ථාවක් නැති වෙනවා. ඒතර අනිත් දේ තමයි මේ වගේ දෙයක් සම්පූර්ණයෙන්ම මේ වගේ වෙලාවකදී ආ රුධිර කැටියක් ගිහිල්ලා හිර වෙන්න පුළුවන් මේ නහරේක. ඒතර දෙවෙනි රූම තාම. තුන්වෙනි එක සමහර වෙලාවට ඒ අධික පීඩනයක් නිසා රුධිර වාහිනිය විනාශ වෙන්න පුළුවන්, පුපුරා යන්න පුළුවන්. එතකොට එතනින් එහාට රුධිරයේ සැපීම හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒතර එහිම වුණාම අනිවාර්යයෙන්ම අපේ මොළයේ එක එක කොටස් තියෙනවා. දැන් කතනය, ඇවිදීම, මේ දැකීම, ගිලීම මේ වගේ එක එක කොටස් තියෙනවා අපේ අවයව පාලනය කරන. ඒතර මේ කොටස්කට හානියක් වෙනවා. එතනින් එහාට රුධිර සැපීම නැවතුනොත් ඒකම ඒ වෙන මොහොතක් පාසා මේ රුධිරයේ මේ මොළයේ තියෙන ස්නායු සෙල් විනාශ වෙනවා, නියුරෝන. එතකොට අපි කල් ගන්න ගන්න මේ තත්ත්වය තවදුරටත් භයානක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ පුළුවන් මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් හඳුනාගන්නේ කොහොමද? අනිත් එක නිකන් සමහරලාට දැන් මෙහෙම කතා කරගෙන ඉතින් සමහරලාට එකපාරටම අතක පයක අප්‍රාණිකතාවයක් එකපාරට වෙන්න පුළුවන්. නැත්නම් කටහඬ කට ගොත මේ කතාව ගොත ගහන්න පුළුවන්. එහෙම නැත්නම් කට පැත්තකට යන්න පුළුවන්. ඒවා තමයි මූලික ලක්ෂණ. මූලික ලක්ෂණ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනකොට මේ ගැන සැලකිලිමත් වෙන්න සමහරලාට හිතනනේ අපි මෙහෙම වුණාම දැන් ප්‍රෙෂර් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් නැති දැන් ප්‍රෙෂර් කියලා දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට මේ ස්ට්‍රෝක් එකක් නැත්නම් ওই ආඝාතය නැත්නම් අංශභාගය කියලා තත්ත්වේ එහෙම වුණාම තමයි අපි දැනගන්නේ රෝහලට ගියාට පස්සේ මෙයාට ප්‍රෙෂර් තිබුණා කියලා. මොකද හුඟක් වෙලාවට මේ අපේ ජනගහනය බැලුවම සමීක්ෂණ වලින් 2015 බෝ නොවන රෝග හඳුනා අවදානම් සාධක හඳුනාගීමේ සමීක්ෂණයේදී හොයාගෙන තියෙනවා 4 දෙනෙන් එක්කෙනෙක්. ඒ කියන්නේ ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම 25%කට විතර අධික රුධිර පීඩනයක් තියෙනවා කියලා. එතකොට ඒ අය ඖෂධ ගන්න, ජීවන රටාව වෙනස් කරන්න යොමු කරනවා. ඒකම සමහරක් අය තියෙන ඒ ඖෂධ හරියාකාරව පාවිච්චි කරන්නෙත් නැහැ. ඒතර ඒ தත්ත්වය යටතේදී අනිවාර්යයෙන්ම ඔවුන් ස්ට්‍රෝක් එකකින් එළියට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිත් එක හොඳට ශක්තිමත් හිටපු තරුණ කෙනෙක් අවුරුදු 35-40 වගේ කෙනෙකුට ඒ වගේ தත්ත්වයක් ඇති වුණොත් දැන් පවුලේ මුළු බරම තබා ගන්න එක්කෙනෙකුට එහෙම වුණොත්
තමන්ට පවුලට සමාජයට රටට වෙන දේ ගැන ලොකු ප්‍රශ්නයක්. ඉතින් දැන් ලෝකේ ගත්තාම ඇත්තටම මිලියන 13.7ක් කියන්නේ 1 කෝටි 37 ලක්ෂයක් ආඝාතයට ලක් වෙනවා. ඒකෙනුත් මිලියන 5.5ක් කියන්නේ ලක්ෂ 50 55ක් මිය යනවා. इतर अय आब सौख्य संपन्न नोवन जीव तावकालिक स्थिवशेन आबादी पत्नो इति मेक तमंट वगेम रटकटा विशाल प्रश्न इति मेक वलक्व विविध क्रमतीयन एक अभी धनवत्करण बलापुर हरे अभी मेतर मेघन धनवत्करण अक्टोबर मसे बिस्सी नववें दट मे विशेष दिन यदिव तव तव मे रोगे पिल्ली बांधव धनवत्करण सेल वेडसराहन सोदान करलाबुना वेडसराहन एक क्रियात्मक यात्रे सेत टीवी कपी एक मे वेलावेदी अभी कमती धनगा मोनवा हिंदा अभी जीवन रटावे यम विनाकाम हों बुर्दू अभी लंग गुडा कैमराटा ओ कैमराटा ओ व्यायाम क्रीम विवाह अपेक्षित वैसे तरुणी पटंग हूं पोषण तत्व उसर सरल बरहरी आकार त्यागोने ले अड़कमा कैडी नून तावे वगे दीवा त्वरवेनोने विवाह विला धरव क्लबावे हूं पोषण तत्व अरे धरव को पीछे तरह मूल मस दिता इंडिया विकसने मूलिक अधिकार वेटे हेब ये मंद पोषण पेलेन मना अभी गर्भिणी की मस दिन दुकान अरे धरवे इंद्रिय विकसन मूलिक अभिताल इवर यार हों पोषण आगे प्रत्येक यार कल हेदेन्नी इतने अम किसी पीड़नीय कल विकसन इतने हेम उम अर हॉमोन एंजाइम क्रियावली वेल बलपेमन सा मे वगे धरवा अड्डू पदरावन एक मार बो नो न रोग अधिक रुद्र पीड़ने हृदय बाध पीलिका बर वेडी स्थूलता मे वक दीवा योम वेडी तरुणी मुल अड़ताल पड़ी खाल दिन खाने लुनु अधिक आहार विशेष बलपान मुकद लंकावे सीट पनाक दिना ताम पत्न लुणुदान इतकोट दवस लुणु तेह प्रमाण अवश्यवे ඉතින් ලුණු බත්වලට එකතු කරනවා ඊළඟට නමු සමීක්ෂණ අනුව පේනවා ලුණු තේහෙදි දෙකක් තුනක් අපේ අය පාවිච්චි කරනවා කියලා. ඒතර එහෙම වුණාම අපේ අර රුධිර වාහිනී පද්ධතිය වෙනස් වීම ඇති වෙනවා. ඒතර ඒවැ ඝනවීම වෙනවා, පටුවීම වෙනවා. ඒක එතකොට අර සාමාන්‍ය විදිහට නෙමෙයි රුධිර වාහිනී පද්ධතිය වැඩ කරන්නේ යම්කිසි පීඩනයක. ඒතර ඒක තමයි රුධිර අධික රුධිර පීඩනය කියලා පසු කාලෙකදී එන්නේ. ඉතින් ඕවා ගුඟක් වෙලාවට රුධිර වාහිනී ඝනවීම වගේ ඒවා වයසට යනකොට ඉවෙන්නේ. නමුත් දැන් කාලේ අපි අර ආහාර රටාව නිසා තෙල් අධිකයි, ඒතර කොලෙස්ටරෝල් අධිකකම තියෙනවා, සීනි අධිකකම තියෙනවා. මේවා අනිත් ඒ නිසාම බර වැඩි වෙන ප්‍රශ්න ඇති වෙනවා. මේ හැම එකෙම එකතුවක් විදිහට බෝනවන රෝග ඇති වෙනවා. අපිට පුංචි තප්පර කිහිපයක් දෙන්න වෙලාව බලලා ඉක්මනින් හැලිට එන්න සූදානම් සජීවීව. අපි වෙලාවත් බලපලාවේ ડોක්ටර් දැන් වෙලාවට ආහාර ගැනීම කාලයට අනුව කටයුතු කිරීම වගේ දේවල් ඒත් එක්කම දැන් කාලයේ සමහරුන්ට මදි වෙලමනේ ඒකින්ද ස්ට්‍රෙස් කියලා කියනවා අපි පීඩනයන් ඇති වෙනවා මානසික පීඩනයන් මෙන්න මේ දේවලුත් බලපානවා ටිකක් දරුණු විදිහට මේ ඔව් දැන් පාසල් ළමයි කරුණත් දැන් ඔන්ලයින් අධ්‍යාපනයේ නැත්තම් අධ්‍යාපන රටාවේ හුඟක් විශාල මේ බරක් දරුවෙකුට උසුලන්න තියෙනවා. ඉතින් ඒ නිසා දරුවන් මේ ආතතියට නැත්තම් ස්ට්‍රෙස් මේ තත්වයකට පත් වෙන අවස්ථා තියෙනවා. ඒතර ඔවුන් ඒ කලබලකාරී මානසික තත්ත්වය තුර ශරීර අභ්‍යන්තරයේ තියෙන හෝමෝන් එන්සයිම් ක්‍රියාවලිය වෙනස් වෙනවා. ඒතර ඔවුන්ට වැඩි අවධානමක් තියෙනවා. ඊළඟට තරුණ ළමයි ගත්තහම හුඟක් වෙලාවට ඉලක්ක හඹා යනවනේ. එතකොට ඒ ඉලක්ක ටාගට් එකට කොහොම හරි වැඩ ඉවර කරනුනහම හරිම ස්ට්‍රෙස්ෆුල් වෙනවා ඒගොල්ලෝ. ඒතර එහෙම වුනහම අනිත් එක මේ අර ආහාර රටාව දැන් රයිස් කොට්ටු මේ වගේ අර ෆාස්ට් ෆුඩ්ස් එහෙම වගේ අපි ගන්නවනම් ඒවැයෙන් අනිවාර්යයෙන්ම මේ තව තවත් අවදානමක් ශරීරයට එකතු වෙනවා. ඉතින් ඒක ප්‍රධාන හේතුවක් ඇත්තටම මේ වගේ තත්ත්ව ඇති වෙන්නේ.
अभी अनेक व्यायाम तेन वाड़ी इतकोट अव्यम मे तत्व अतिवेन पुलवा अने तमें धूमपाने धूमपाने धूम तेक् मे विविध निकोटीन मगे रासायनिक द्रव्य रुद्र मार्गे इकत्वन इतर लेवल उम अक्वेनो इतने उम तुले ओन बिल्ला लेकिन मोले हिरे पुलवा हरदे वस्तु हिरे पुलवा हिम ओन हम हरदाध्या आघाते वगे तत्व कतवेन तीन अवधान वेडी आने तब विशेष मैं तीन वायुदूषणे इतर वायुदूषण की ऊहम अपीता अभी उस्मगा उस्म निशा पेनहालू वर्ट मैंने बाधा वितरा नमूत पेनहालू हरहा सीयूम रुद्र नहर वर्ट मे वा मे वाश मे वायु मे पोड़ी पोड़ी मे सीयूम अंशु मे या पुलवा हेम गील रुद्रवाहिनी अभ्यंतरम स्तर आई देवन स्तर आई अतर हम हम प्रदाया नतिवेन पुलवा एक पश्यकालकदी यार पटुवी मे मे गणवी रुद्रवाहिनी वर्ट अतिवेन पुलवा ये निशा रुद्रपीडने अतिवेला हार्ट अटैक अतिवेन इतंगट मे आघाते अतिवेन प्रधान हेतु आगे तीर वटिना जीवित लक्ष पनस्पाहकटासन प्रमाण नतिवेन किल क्या अभी मे पीली बंद अत्र धनवत् नहैकन कारण धनवत् नहैकल के मेघन धनवत् नत्ति नत्ता कुहमद मेक धनवत्कर निद्रेट गेनी अन्न सोदन बेलाइन इवितरा परीक्षण करता मध्यस्थान नत्ता मध्यस्थान तीर विशेष श्रीलंका आघात संघमे स्नायु वैद्य विशेषज्ञवरुण सहभागी श्रीलंका वैद्य संघमे स्नायु वैद्य विशेषज्ञवर संगमी एक सौख्यमात्यांशे पत्ति सौख्यमात्यांशे बहुनोन रोग इतट एक लोकसौख्य संविधान मे सन्ध विशेष लभेन वे मे सीर दिनामिक विशेष वेडसठन क्रियात्मक करण इतट प्रतिकार पत्ति गुत्म दिवने प्रजाव धनवत्न्नोने मुन लाक्षर अतिवेन इतकोट कट पेतकना मून पेतकना कथा गुत गहनवना इलांगट अत पैक अप्राणिकत्यक्ष ओन अनिवार्यम भूम इक्मनी यानोने सीटी स्कैन परीक्षण वगे करान्न पुलवांग एक प्रधान रोहाल गत्ता हम दें अभी शिक्षण रोहाल तीयन मौलिक रोहाल तीयन पलाद रोहाल तीयन मे वगे प्रधान रोहाल मे पहासुकम तीयन इतकोटे ये पहासुकम तीयन रोहाल गिहाम इक्मन ये तत्व मुखदेला निर्णय कला प्रतिकार लबा देन इतकोट काल पर वयस सीमा भक्ति अरविद विद्यालय मूल कल वाटे अनकोट इंका मे हडी दी तरण आय स्ट्रोक हिट अब हरम निका हितट लुक मेका तरण मनुष्य मेम हेदना मुखद याग इद्रे अनागते थिंग एतम ओन वायसक ओन एक्कीन इन पुलवा एक हेमोम अवधि हिंग तम वेदगत्नी अनेक तम यार अपे सुवधि मध्यस्थान कीरतीनो पूकुडारो हलवल मे ये व्याधि मे बो नोन रोग हनुनागनी अब ब्लड प्रेशर बलान पुलवांग कोलेस्ट्रॉल बलान पुलवांग इलांगट सीनी मट्टम बलान पुलवांग इवागे देवाल बलल अवधानमक तीन रोगीतिहास पौलिवस्थावलट मेकट यमुला तमंगे सौख्य तत्व अवधान साधक तीयन अवबोधा क्लबादेन पुलवांग मे मेके दाहक वेडी मध्यस्थान तीयन तवम प्रचाव मेकें प्रयोजन गाने विशेष पुरुष पक्षे गेम ओन स्ट्रोक्याख्यान दीवड़ियाव की ओत प्रेषर की ओत वितराई रोहल वाले इतने ये वेन्नोन दीवा गुडाकिन इवराई इतक निशा मे मेघना वेडिपूर तम तमंग पोडक्वर के बल तमंगे लंगम रोहाले मन अदी मे पहासुका मन अदीन दीपी बंद अवधान यमुकरा तम मेक वलाकान तीन हम साधक विधि अभी दकें
ඉතින් ලෙඩ රෝග කියන දේවල් වැළඳෙන්නට පුළුවන් ඒ දේවල් එන්න පුළුවන් ශරීරය තුළට ඒ නිසා දැනුවත් වීම සහ ඒ සඳහා අපි අවශ්‍ය පහසුකම් දැන් ලංකාව පුරාම තියෙන ඔබතුමිය පැහැදිලි කළ දුන්න විදිහට ඒක නිසා අපිට තියෙන්නේ තැන් වලට ගිහිල්ලා පරීක්ෂා කර ගැනීම ලෙඩක් එන්න කලින් ඒ සඳහා සූදානම් වෙලා අපි ඉන්න එක හරි වටිනවනේ කොයි මොකටද නේද ඒ අනිත්‍ය විශේෂයෙන්ම කියනෝනේ ප්‍රතිකාර සේවා ගැන කතා කරනකොට සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් හෙද නිලධාරීන් සහ අනිකුත් කාර්ය මණ්ඩල මොකද දැන් ස්ට්‍රෝක් එකක් ඇති වුනහම ඒ සඳහා ප්‍රතිකාර කරන්නේ වෛද්‍යවරුන් හෙදියන් වාට්ටු ඉන්නයි විතරක් නෙමෙයි ඒතර වෘත්තීය චිකිත්සකයන් බෞද්ධ චිකිත්සයන් ඒතර ඒ කියන්නේ ෆිසියෝതെරපි දැන් අපි පුනරුත්ථාපන කටයුතු හුඟක් ශක්තිමත් වෙලා තියෙනවා ඊළඟට ආඝාත වාට්ටු නැත්නම් ස්ට්‍රෝක් යුනිට්ස් කියලා ප්‍රධාන රෝහල් අතර මේ වල මේවා प्रतिकारोहल तत्व मुखद आघात संघ में न्यूर स्नायुरोग विशेषज्ञी पेहदी सिटी नो मे वगे विलावल अभी जनता जीवित बेरगा हों सौख्य तत्व लबादेन इव वलक्रीम सदा सौख्यम विद्य अभी मे बो नोन रोगे विशेष वेरसट मे सुवी मध्यस्थान कर हम बलि नोमिले लबादेन ये सेवे लबागा अभी प्रचावगे इला सिटी संपादने सौख्य मत बोनवन रोग के प्रजा सौख्य विशेषज्ञ वैद्य शांति गुणवर्धन वैद्य तुम्हें अपीट पुरुपुरुदुमे अदत्ट भूमि स्तुति मुनगेट वेदगा भूमि स्तुति හරි ඉතින් අපි ওই විදියට ඔබව දැනුවත් කරන අතරවාරයේදී මේ කලාව කියලා කියන්නේ කවදාවත් කතා කරලා නිම කරන්න බැරි දෙයක් නේ ඒ නිසා ඊළඟට කලාව ගැනම කතා කරොත් මොකද හිතන්නේ තරංග ඔබ හරි වටිනවා ඒ නිසා පෙන්ෂපද කණ්ඩායම සූදානම් කරලා තිනවා ඊළඟ විශේෂංගේ බොහොම වටින විදියට විශේෂයෙන්ම සියතේ අපිටත් බොහොම ආඩම්බරයක් හිතෙන කතා බහකට තමා යන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම අපේ නාට්‍ය ශිෂ්‍ය ගැන කතා බහ කරනකොට කකුලුව සහ මකුලුව නාට්‍ය බොහොම ආදරේ දිනාගත් නාට්‍යයක් බවට පත් වුණා ඔබේ ඒ නාට්‍ය හරහා කලාලොවට ඇවිදිලා ජනප්‍රියත්වයට පත් වෙච්ච දෙදෙනෙකුට අපි අද දවසේදී ආරාධනා කරලා තියෙනවා විශේෂයෙන්ම ඔවුන් ජාත්‍යන්තර මට්ටමෙන් දිනාගත් විශේෂ ජයග්‍රහණයක් පිළිබඳව කතා බහ කරන්නට කෙටි චිත්‍රපට පිළිබඳව කතා බහ කරනකොට අපිට සුවිශේෂී ජයග්‍රහණයක් පසුදුගිය දිනක ලැබුණා ඒ ඔවුන් පිළිබඳවයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මීළඟ විශේෂංගයේ තුලින් අපි යමු ප්‍රධාන පාලක මැදිරියට බොහොම ඉක්මනින් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.